ප්‍රදේශයටම මහත් වූ සේවාවක් ඉටු කරන ව්‍යාපාරිකයෙකු, වඩා එහා ගිය ව්‍යවසායකයෙකු වන ඊටත් වඩා චතුර දේශකයෙකු ලෙස මුළු ලංකාව පුරාම තම නාමය පතල කර අපේ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන අද දින මේ උත්සවයේදී සියලුම බරපැන දරමින් කවදත් අප වෙනුවෙන් නිතින්ම උපකාර කරන හොරණ වාසනා බේකර්ස් අධිපති දේශශක්ති දේශබන්දු මුළු දිවයිනටම සාම විනිසුරු දයානන්ද බෝම්බුල මැතිතුනි, ඔබතුමන්ටයි මේ ආරාධනය මේ උත්සව සභාව අමතන ලෙස. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. මුලාසනයේ වැඩවෙසෙන අතිපූජනීය නායක ස්වාමින් වහන්ස, ඒ වගේම අද දවසේ මේ වටිනා උත්සවය ඉතාමත්ම වැදගත් උත්සවයක් බවට පත් කිරීම සඳහා දායකත්වය ලබා දීමට වැඩමවවදාළ අපේ සෙළොම නායක ස්වාමින් වහන්සේලා ප්‍රධාන ගෞරවනීය මහා සංඝයා වහන්ස, ඒ වගේ මම ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරනවා මේ අවස්ථාවේ අපේ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් මේ ස්ථානයට පැමිණිලා වටිනා අවස්ථාවට ගැලපෙන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමකින් පසුව මේ ස්ථානයෙන් පිටව ගියත් ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරන්නට ඕන. ඒ වගේම ජයන්ත සමරවිර අප හිතවත් රාජ්‍ය ඇමැතිතුමා, ඒ වගේම රංජිත් සෝමවංස පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා, බස්නාහිර පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති යසපාල කෝර්ලගේ මැතිතුමා, ඒ වගේම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්තුමානන්, මදිරාවල ප්‍රාදේශීය ලේකම්තුමිය සහ රාජ්‍යංශයේ සේවා කරන සියලුම ඒ නිලධාරි මහත් මහත්මීනි, ඒ වගේම කවදත් අපි සමග උරෙන් උර ගැටිලා මේ සියලුම වැඩ කටයුතුවලදී අපත් සමග කටයුතු කරන මංජි මන්ත්‍රීතුමා සහ අනිකුත් සියලුම සම්භාවනීය අමුත්තනි, ඒ වගේම අපේ දහම් පාසලේ අද තියෙන තත්ත්වෙට රැගෙන එන්නට ලොකු වෙහයක් සිදු කරපු හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ රිචඩ් දේවගේ මැතිතුමා, ග්‍රාම සේවා නිලධාරි මැතිතුමා සමෘද්ධි නිලධාරි මැතිතුමානන් සහ අපේ පත්මසිරි මැතිතුමා බැංකු නිලධාරි මහත්මා සහ අපේ කථිකාචාර්ය කන්නංගර මැතිතුමා විශේෂයෙන්ම ඔබ සියලු දෙනාගේම අවසර. මං හිතන්නේ තාමත්ම වටිනා වැදගත් දවසක් රැටියල අපේ ගමේ පන්සලේ දහම් පාසල. අපි පුංචි කාලේ කුඩා කාලේ පන්සලේ පටන් ගත්ත මේ දහම් පාසල අද වෙනකොට මේ රටට මේ සමාජයට යහපත් පුරවැසියන් නිර්මාණය කිරීම සඳහා දෙවන්ත මෙහෙයක් සිදු කරන ලද දහම් පාසලක් බව අපි සියලු දෙනාම ඉතාමත්ම හොඳින් දන්නවා. ඉතින් ඒ දහම් පාසලට අද දවසෙත් මේ ත්‍යාග බෙදා දීමේ උත්සවය සිදු කරමින් ඒ අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ ලබා දෙන පන්නරය සහ ජවය ඉදිරියේදී තව තවත් මේ රටේ යහපත් ජව සම්පන්න පුරවැසියන් සමූහයක් බිහි කරගන්නට ගන්නා වූ උත්සාහයක් ලෙස අපි සියලු දෙනාටම මේ උත්සවය සම්බන්ධයෙන් සතුටට පත්වෙන්නට පුළුවන්. ඉතින් මේ දහම් පාසල මම අර කිව්වා වගේ තාමත්ම වටිනා ආයතනයක් විදිහට වසර ගණනාවක් තිස්සේ පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. සමහර විට කෙනෙකුට හිතන්නට පුළුවන් ඇයි මේ පන්සලෙන් එළියේ මේ දහම් පාසල උත්සවය පවත්වන්නේ. මං හිතන්නේ ඒක ඇති වැරද්දක් නැහැ. අපිට ඉතාමත්ම සුදුසු සහ ගැළපෙන තැනක මේ උත්සවය පවත්වලා ඒ දරුවන්ගේ ඒ අභිමානය අගය කිරීම කොතනදි සිද්ධ කරත් ඒක ගැටලුවක් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ලේසිය පහසුව සහ ආරාධිත අමුත්තන්ට ලේසියෙන් සපැමිණෙන්නට පුළුවන් කම නිසා තමයි අද මේ ස්ථානය තෝරගෙන මේ කටයුත්ත සිද්ධ කරන්නේ. මට මතකයි අපි පහුගිය මේ අවුරුද්දෙම පාසල්වල උත්සවත් මේ ස්ථානයේ පැවැත්වුවා. ඉතින් තාමත්ම වටිනා උත්සව ලෙස ඒවා
කරලා අවසන් කරන්නට අපිට පුළුවන්. ඉතින් මං හිතන්නේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාත් මේ දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහි වටිනාකම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ඉදිරිපත් කරන්නට යෙදුණා. මේ සියල්ල ඇත්ත. අපි කතා කරන මේ සියල්ල ඇත්ත. අපි අද අනිවාර්යයෙන්ම ලබාගත යුතු අධ්‍යාපනය තාක්ෂණයේ සහ විද්‍යා අධ්‍යාපන. ගණිතයේ සහ භාෂා අධ්‍යාපනයත් මේ සඳහා එකතු වෙන්න ඕන. මේ ගැන විවාදයක් නැහැ. මේක ලෝකෙට අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. අවශ්‍ය නෙමෙයි අත්‍යවශ්‍යයි. ඉතින් මේ තුලින් ගොඩනැගෙන දරුවා අති දක්ෂ ජවයක් ශක්තියක් තියෙන දරුවෙක්. හැබැයි මේ දරුවට අවශ්‍ය මානසික මුහුණුව අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ හොඳ යහපත් පුරවැසියෙක් ලෙස. මේ මහ පොළොවට, මේ සමාජයට, මේ මිනිස්සුන් සතාට සිව්පාවට සාවිශේෂයෙන්ම පරිසරයට ආදරය කරන දරුවෙක් ලෙස බිහි කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට මේ දහම් අධ්‍යාපනය ලබා දීම අනිවාර්යයි. හැබැයි අවාසනාවකට වාගේ අද දවසේ දහම් අධ්‍යාපනය ලබා දීමත් ක්‍රමයෙන් ඉවත් වීගෙන යනවා අපේ සමාජය ඇතුලේ. විශාල අරගලයක් මේ හාමුදුරුවරු සහ මේ රටේ පුරවැසි සමාජය අරගෙන යනවා. මේ ඉරිදදාට මේ උපකාරක පන්ති තියන්නේ එපා. උපකාරක පන්ති තිබ්බොත් මේ දරුවෝ එතනට හරින්න ඕනේ. අර දහම් අධ්‍යාපනයෙන්, දහම් පාසල් අධ්‍යාපනයෙන් මේ දරුවෝ ඉවත් වෙනවා. ඉතින් මේ අරගලය ඒ විදිහට කරගෙන යනවා. හැබැයි සාර්ථක ප්‍රතිඵල අදත් අපිට දකින්න ලැබුණේ මොන අවාසනාවටද කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. බැරි වෙලාවත් උදේ කාලේ 11 වෙනකොට ඒ පන්ති, උපකාරක පන්ති යලි පොඩි කාලයක් තිබුණත් යලි පටන් ගන්නවා 11ට. දහම් පාසලේ දරුවට එන්න වෙලාවක් නැහැ. අවසානයේ දරුවට තෝරගන්න සිද්ධ වෙනවා. දෙමාපියන්ට තෝරගන්න සිද්ධ වෙනවා මොකක්ද විකල්පය කියලා. අවසානයේ දහම් පාසල් වලට දරුවෝ නැති වෙනවා. ඒ හරහා මේ සමාජයේ ඉතාමත්ම අශීලාචාර තැනකට ගමන් කරනවා කියන එක නම් අපි සියලු දෙනාටම ලේසියෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මහා දෙවන්ත අරගලයක් කළා. මේ සමාජය ඉතාමත්ම ලස්සනට ගමන් මඟ වෙනස් කරන මේ අවස්ථාවේ ඉරිදා මුළු දවස්ත දවසම මේ දරුවට නිදහසේ අධ්‍යාපනය ලැබලා, දහම් අධ්‍යාපනය ලැබලා හවස් වරුවේ අර බෝල් පිටනියට බෝල් ගිහිල්ලා ඒ ක්‍රීඩාවක් කරන්න අවස්ථාව ලබා දුන්නොත් නම් මේ මහා ඛේදවාචකය කවදාවත් නවත්තන්න හම්බෙන්නේ නැහැ. මේක මම පෞද්ගලිකව දන්න කාරණයක්. දරුව බලා ඉන්නේ සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටේට යන්නේ කොයි වෙලාවෙද කියලා. මේ දහම් අධ්‍යාපනයේ වගේම වැදගත් වෙනවා ක්‍රීඩා අධ්‍යාපනය. ක්‍රීඩා මනුෂ්‍යකම හදන්න, ජවය හදන්න, ශක්තිය වර්ධනය කරන්න අවස්ථාව නැහැ. මට සමීප දරුවෙක් මේ ළඟදී පොඩි සංවාදයක් ඇති වෙලා මමත් අහගෙන හිටියා. දවස් 5ේම ඉස්කෝලේ පාන්දර නැගිටින්න ඕනේ. 6 වෙනි සෙනසුරාදා පන්ති ඉරිදා දහම් පාසල්. අයි හවස් හරි මන්දි කෝ ක්‍රීඩා කරන්න වෙලා, කෝ ක්‍රීඩා පිටේට යන්න වෙලාව. මේ පුංචි දරුවා සත්‍ය වශයෙන්ම ඒ අරගලය ඒ දරුවා විසින් සිදු කළ යුතුයි, ඒ දරුවා විසින් සිදු කළ යුතුයි කියන තැන ඒ දරුවා ඉන්නවා. ඒ දරුවා කියනවා මං අහගෙන, මම වෙලහට දරුවට අවුරුදු 12යි, මම මෙලහට මානව හිමිකම් ගියා, අම්මයි තාත්තා හින්දා කරන්න දෙයක් නැහැ. මේ සත්‍ය පුතාව. මම වෙලහට මානව හිමිකම් ගියා, අම්මයි තාත්තා හින්දා මට මේක කරන්න බෑ. බලන්න මොන තරම් පීඩණයකින් මේ දරුවෝ ඉන්නවද. අර විභාග වලටම මේ දරුවෝ ටික හුරු කළා, හුරු කරලා මොකද්ද මේ කරන ජාතික අපරාධ. දැන් මම දන්නවා පෞද්ගලිකව අපේ මේ අද මේ අනවුන්ස් කරන නැත්නම් කතනේ සිදු කරන ඒ දරුවෝ විශාල අරගලයක යෙදෙන්නේ මේ දහම් පාසලට එන්නේ. මම හිතන්නේ පන්ති දාලා මේ වසරේ පස්සේ එන්න වෙන්නේ. දැන් බලන්න දරුවෝ ඒ තරම් මොන තරම් ලස්සනට හැඩ ගැහෙනවද කියලා. ඒ අනාගතේ ඉතාමත්ම දීප්තිමත් පුරවැසියන් විදිහට මේ රටේ බැබලෙන්න මේ දරුවෝ පන්නරේ ගන්න දහම් පාසලෙන්. මට හොඳම උදාහරණේ ගන්න පුළුවන් අපේ රිචඩ් දේවගේ ගරු අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ දුවනිය. මේ දහම් පාසලෙන් විශාල ජවයක් පන්නරයක් ගත්තා. අද ඇය ලංකාවේ ඉතාමත්ම ඉහළම ආකාරයට නීති විද්‍යාලයට ගිහිල්ලා උපාධිය සමත් වෙලා නීතිඥෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ ඉතාමත්ම කාර්ය බහුල නීතිඥ මහත්මිය සමග විවාහ වෙලා ඒකටත් දායකත්වය දෙමින් වටිනා ලස්සන ජීවිතයක් ගත කරනවා. පන්නරේ ලැබුවේ මෙතනින්. වෙන කොහෙන් වන්නේ මේ කතා කරන්න ඉගෙනුවේ? ඒ දරුවා තමයි
ඒ පුංචි කාලේ මේ සමාහව මෙහෙව්වේ. දැන් මට මතක් වුණා ඒ සිද්ධි. අද කෝ දරුවන්ට ඒ අවස්ථාව. කොහොමද ඉස්සරහට අරන් යන්නේ? මේක මහා ඛේදවාචකයක්. මේ ඛේදවාචකයෙන් රට කොට ගත්තේ නැත්නම් අපේ හාමුදුරනේ නායක හාමුදුරනේ මේ රට තාමත්ම නරක අශීලාචාර දැනකට රැගෙන යන්නේ බව නම් මට නම් තාමත්ම සක්සුද්දසේ පැහැදිලි කරමයි. මේකෙන් ගොඩ ගන්නම් තාමත්ම හොඳ දහම් අධ්‍යාපනය බෞද්ධ විතරක් නෙමෙයි. හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් මේ සියලුම දේවල් දහම් අධ්‍යාපනය. ඉතල අපි කිව්වේ අපි පුංචි කාලේ කිව්වේ ඉරිදා ඉස්කෝලේ. ඉරිදාට සියලුම ආගම් වලට දහම් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වටිනාකම් අපි භුක්ති විඳා. ඒ තුල සීලාචාරකම කියන එක අදත් අපේ මේ මේ ඇඟ පුරාම තියෙනවා. ඒ ශිෂ්ටාචාරවත් බව තියෙනවා. ඒක ගිලිහෙන්නේ නැහැ මරණය දක්වාම. ඒ ලබාගත් අධ්‍යාපනයේ වටිනාකම. ඉතින් මේ ඛේද වාචකයෙන් මේ සමාජයේ මේ දරුවෝ ටිකනම් අනිවාර්යයෙන්ම අපි ගලව ගන්න ඕනේ. මං හිතන්නේ දෙවන් තරගලයක් කළා හරි අරගලයකින් තොරව ජයග්‍රහණ නැහැ කියන ඒ සංකල්පය මෙතෙන්දී ඉස්මතු කරමින් මම දැන් මේ දේ කෙරුවොත් මේ රට විද්‍යාව අධ්‍යාපනය හදාරන්න දවස් 6ක් තියෙනවා. මේ දවස් අපි ඒ වෙනුවෙන් වෙන්කමු. දේවරුව හවස්වරුව දරුවන්ගේ ක්‍රීඩා කටයුතු විනෝද කටයුතු වෙනුවෙන් කරන්න ඕනේ. මේක පනතක් හරිගෙන හැල්ලා අනිවාර්යයෙන්ම මේක කළ යුතුයි. මම දන්නේ මම මොනවා තැනක හරි නායකත්වය දරනවා නම් මේ වෙනුවෙන් කැප වෙන්න තියෙන උපරිම කැපවීම මම විසින් සිදු කරන ඕනම අභියෝගයකට මුහුණ දෙන්නත් ලෑස්ති වෙන්න ඕන. මේක තමයි සිදු කළේ. මේ රටේ යහපත වෙනුවෙන් සිදු කරන්න තියෙන එකම වටිනාම දේ මෙන්න මේ තීන්දුව හරියට කෙලින් හිටගෙන බය නැතුව ගන්න ඕන. ඔය පෞද්ගලික ටියුටර් කරන අයට බය එහෙම මේ වැඩේ කරන්න ගියොත් අවසානයේ ලැබෙන ප්‍රතිඵලය නම් එච්චර හොඳ නැහැ. ඉතින් අපේ නායක හාමුදුරුවෝ අපේ පන්සලේ ලොකු වෙහෙසක් ගන්නවා. මේ දරුවෝ ටික හරිතැනට ගන්න. එයා ප්‍රතිඵල අපේ ගම ඇතුලේ තියෙනවා. අපේ ගම තාම ශිෂ්ටාචාරවත් සීලාචාර ගම. මේ වටිනාකම අදත් ගම ඇතුලේ තියෙනවා. කොහොම හරි හාමුදුරුවෝ බලෙන් හරි මේ දරුවෝ ටිකට උගන්වලා සමාජයේ යහපත් පුරවැසියෝ නිර්මාණය කරන්න අපේ දහම්පාසලේ විදුහල්පතිතුමා විශාල උත්සාහයක් කරන් තියෙනවා. ආදර විද්‍යාලේ අපේ රැටේල විද්‍යාලේ විදුහල්පතිතුමා ලෙසත් එතුමා දැවැන්ත මෙහෙයක් කරන්නේ. මේ රාජකාරී සීමාවෙන් ඔබට ගිහිල්ලා යහපතට ගිහිල්ලා මේ කටයුතු කරනවා පුරවැසියෙක් විදිහට. එතුමාට අතිශය විදිහට සතුටු වෙන්නට පුළුවන්. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. වෙන කිසිම දෙයක් කියන්න දෙයක් නැහැ. මෙන්න මේ ඊරිදා දවස දරුවන්ට නිදහස් කරලා අපි දෙමු. ඒ වෙනුවෙන් කරන්න තියෙන අරගලයක් තියෙනවා නම් අපි සියලු දෙනා එකතු වෙලා ඒ අරගලය සිදු කරමු. ඉතින් ඇත්ත වශයෙන්ම අද තාමත්ම විශාල සම්භාවනීය අමුත්තන් ප්‍රමාණයක් සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මැතිතුමා සුවිශේෂී චරිතයක් මේ රට ඇතුලේ ඉන්න යෞවනයෙක් තරුණයෙක් විදිහට අති දක්ෂ හැකියාවන් තිබෙන යෞවනයෙක්. රාජපක්ෂ පරපුර වගේ පරපුරක් ලංකා ඉතිහාසයේ රාජාවලිය අරගෙන බැලුවොත් එහාම සමාන පුරවැසි මං හිතන්නේ පරපුරක් දකින්න ලැබෙන්නේ. මං හිතන්නේ අපේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා මේ රට බිහි කරපු අති ශ්‍රේෂ්ඨ පුරවැසියෙක්. බලන්න ජනාධිපතිවරු දෙන්නෙක් අග්‍රාමාත්‍යවරු කථානායකවරු බිහි කරන්න මේ පියතුමාට හැකිවීම අසාමාන්‍ය. අදහා ගන්න බෑ. තවත් නාමල් රාජපක්ෂලත් මේ රටේ කවදාහරි නායකයෝ වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මං හිතන්නේ මම මේට වඩා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දහම් පාසලට අපි කාරු කරනවා. ඒ වගේම මුළු දිවයිනේම තියෙන දහම් පාසල් වලට බෞද්ධ විතරක් නෙමෙයි අනිකුත් ආගම් වල දහම් පාසල් වලටත් දහම් ආයතන වලටත් ගරු කරන මිනිස්සෙක් මම. මොකද මේක අත්‍යවශ්‍ය නිසා. ඉතින් මේ දහම් පාසල් අපිට විශේෂයි. අපේ ගමේ දහම් පාසල් නිසා. ඉතින් ඉදිරියටත් ඕනෑම දෙයක් ඕනෑම උදව්වක් අපිට හැකි ආකාරයට සිදු කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් දරුවොත් ඒක හොඳින් දන්නවා. හොඳින් අධ්‍යාපනය ලැබලා මේ රටේ මේ රට මේ සමාජය මේ මහ පොළොවේ ඉල්ලා සිටින ඒ ශ්‍රේෂ්ඨ පුරවැසියෙකු ලෙස නිර්මාණය වීම සහ බිහිවීම කියන කටයුත්ත වෙනුවෙන් ඔබලා මේ සියලු අධ්‍යාපනයන් ලැබලා ලෑස්ති වෙන්න තැනට යන්න. එහෙමනම් මම මේට වඩා කතා කරන්න යන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ මේ කෙටි වචන ස්වල්පයෙන් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ. ගොන්සී